හෙට දියත් කරන මේ වැඩසටහන පිළිබඳව මේ අවස්ථාවේදී ගරුතර ස්වාමින් වහන්සේ නමක් එවගේම ඔබව මේ දක්වා ඔබට ඉදිරිපත් නොකරපු ඉතාම වැදගත් චරිතයක් ඔබ විමතියටපත් කරයි මින් ඉදිරියට මේ වැඩසටහන් වලදී මෙයල සමන්ත තිලකරත්න මහතා ඔහුත් මේ සම්බන්ධව ඔහුගේ අදහස් ප්‍රකාශ කරමින් ඔබව උද්දීපනය කිරීම සඳහා මේක සාක්ෂාත් කර ගැනීම සඳහා මේ සම්බන්ධව තවදුරටත් කතා කරයි. දැන් අපි ගරුතර ස්වාමින් වහන්සේගේ වචන කීපයකට සවන් දෙමු. ලාංකික පුරවැසියන් හැටියට මේ වර්තමාන ඇති වෙලා තියෙන තත්ත්වයේ හැමුවේ ඉතා වැදගත් වගකීමක් අපි හැමදෙනාටම පැවරලා තියෙනවා. භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට ලාංකික භික්ෂුන් වහන්සේගේ උරුමයත් එක්ක සලකල බන්නකොට අපේ රට වෙනුවෙන් හැම වෙලාවෙම උන්වහන්සේලා පෙරට ආවා. ඒ වගේම මේ ඇති වෙලා තියෙන අවස්ථාව හමුවේ පුරවැසියන් හැටියට අපි හැම දෙනාම එකතු වෙන්න ඕනේ. මොකද රටට අත් වෙලා තියෙන ඉරණම පිළිබඳව හැම දෙනාටම පැහැදිලි. විශේෂයෙන්ම අවුරුදු 71ක් තරම් ඉතිහාසයක් තුළ මේ ගෙනාපු වැඩපිළිවෙල හරහා දේශපාලන බිහුවේ හරහා අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ ක්‍රමය ඉදිරියට වෙනස් වේවි කියලා. ඉතාමත් අභාග්‍ය සම්පන්න තත්ත්වයක් එළඹිලා තියෙන නිසා මේ අර්බුදකාරී තත්ත්වයෙන් වහා අපි ඉක්මනට අත්මිදිය යුතුයි. ඒ නිසා මේක අවස්ථාවක් කරගන්නට ඕනේ. මේ අවස්ථාව තුළ ඉතාමත් ඉක්මන් වෙන්න ඕනේ පුරවැසියන් හැටියට, විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා හැටියට. අපේ ගරුතර භික්ෂුන් වහන්සේලා ඇතුළු පූජ්‍ය පක්ෂයට අපි ආරාධනා කරනවා, පුරවැසියන්ට ආරාධනා කරනවා. අපේ රට හමුවේ විශාල ප්‍රශ්න රාශියක් පැනනගිලා තිනවා අපේ භූමියේ අඛණ්ඩතාවය පිළිබඳව, ඒ වගේම මේ යන ආර්ථික ක්‍රමවේදයේ පිළිබඳව, ඒ වගේම අපේ ආහාර සෞඛ්‍ය ශාස්ත්‍රයන් ආහාර පද්ධතියන් සම්බන්ධව විශාල ගැටලු ඇතිවීමෙන් පවතිනවා. ඒ වගේම තමයි මේ තා කාලයක් තුළ මේ රකගෙන ආපු පාලනය හමුවේ අපිට විශ්වාසයක් තියෙන්න බෑ. ඒ පිළිබඳව හිතලා වැඩ කටයුතු කරන්න අදහසක් ඇති කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන. ඒ නිසා විශේෂයෙන්ම අපි කල්පනා කරන්නට ඕනේ මේ අපේ නාගානන්ද මහත්මයා විසින් අප පුරවැසියන් වෙනුවෙන් සෑම දෙනා වෙනුවෙන් විශාල පියවරක් තබලා තියෙනවා. ඒ වැඩපිළිවෙල සඳහා අපි හැමෝම අත්වැල් බැඳ ගන්න ඕන. විශේෂයෙන්ම මේ රට බේරා ගැනීම සඳහා අපි ඉක්මනින් කටයුතු සිදු කරන්නට ඕනි. ඒ නිසා අපි හෙට දවස තුළ ජාතික වැඩපිළිවෙලක් හැටියට පෞද්ගලික වශයෙන් මා කිසිම ව්‍යුහගත දේශපාලන පක්ෂයකට සම්බන්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක් නොවේ. ඒ වගේම ඒ භික්ෂු සංස්ථාවේ නියෝජනය කරන භික්ෂුවක් වශයෙන් අපිට ජාතික වගකීමක් තියෙනවා. මේ ජාතික වැඩපිළිවෙල හරහා හැමදාම භික්ෂුන් වහන්සේලා කටයුතු කළා. ඒ වැඩපිළිවෙලදී මූලිකත්වයක් ගැනීම සඳහා විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා ඇතුළු සමස්ත පුරවැසියාම කටයුතු සිද්ධ කරන්නට ඕනේ කියන එක මතක් කරන්නට ඕනේ. එනිසා අපි හැමදෙනාටම වගකීමක් තියෙනවා. අවේ වගකීමෙන් අතමිදෙන්න පුළුවන් කමක් නැහැ. එනිසා ජීවත් වෙන අද සමාජය තුළ බොහෝ විට වෘත්තීය වශයෙන් විවිධ ක්‍රියාකාරකම් එකිනෙකා සිද්ධ කරනවා. වෘත්තීය සිද්ධ කරන්නේ තමන්ගේ ජීවිත ක්‍රියාකාරකම් ගෙන යාම සඳහා. නමුත් වෘත්තියට එහා ගිය වගකීමක් අපි හැමදෙනාටම පැවරලා තියෙනවා. ඒ වගකීම ගත්තාම පස්සේ එකිනෙකාට වගකීම් කිහිපයක් අයත් වෙන්න පුළුවන්. ගෙදරක ජීවත් වෙන කෙනෙක් හැටියට ඒ ගෘහ ජීවිතයේ තුළ විවිධ භූමිකා තියෙන්න පුළුවන්. සහෝදරයෙක් වශයෙන්, ඒ වගේම අම්මා තාත්තා කෙනෙක් වශයෙන්, ඒ වගේම ඥාතියෙක් වශයෙන්, ඒ වගේම පුරවැසියෙක් හැටියට පුරවැසියෙක් වශයෙන් ආදී කොටගත් සෑම ශ්‍රේෂ්ඨ හැම කෙනෙකුට වගකීමක් භූමිකාවක් අපිට පැවරලා තියෙනවා. ඒසා වෘත්තියට වගේ ඒකට පඩියක් වෘත්තියක් කළොත් නම් ඒකට දීමනාවක් ලැබෙන්න පුළුවන්. නමුත් මේ භූමිකාව කියන එකට එහෙම දීමනා ලැබෙන දෙයක්ුත් නෙමෙයි. ඒ වෘත්තමය ජීවිතයට හාත්පසින්ම වෙනස් භූමිකාවෙන් අපිට කවදාවත් අත මිදෙන්න පුළුවන් කමක් නැහැ. වෘත්තියෙන්ට නම් වෙලාවක් තියෙනවා. ඊට පැවරෙච්ච කාර්යයක් තියෙනවා. ඒ කාලයට අනුව ඒ කාර්යය සිද්ධ කළ යුතුයි. නමුත් අපි ජාතියේ හමුවේ
පුරවැසියෙක් හැටියට අපි පුරවැසියන්ට විශාල වගකීමක් තියෙනවා මේ රට පිළිබඳව සහ අපේ සංස්කෘතිය පිළිබඳ වගේම මේ සියලු පුරවැසියන් මේ සබහාදාම් පිළිබඳව පවා අපේ වගකීමක් තියෙනවා ඒ වගකීම හමුවේ අපේ ඉතාමත් ඉක්මන් කරන්නට ඕන කටයුතු කරන්නට ඕන මේ නාගන්ද මහත්මයා අරගෙන තියෙන වැඩපිළිවෙල ඉතාමත් වටිනවා ඒ නිසා ඉතිහාසය තුල අපි නොදකපු ආකාරයට මේ සෑම දෙනා වෙනුවෙන් වැදගත් තීරණ රාශියක් අරගෙන තියෙනවා ඒ වෙනුවෙන් හෙට දවස තුල මේ රටට නව මාවතක් මේ ක්‍රමවේදයේ වෙනසකට පත් කළ අපි මේ රට රැකගැනීම සඳහා වැඩපිළිවෙලට අත්වල බැඳ ගැනීම සඳහා ගරුතර ස්වාමින් වහන්සේලා සහ පූජපක්ෂේ හැම දෙනාටමත් පුරවැසි හැම දෙනාටමත් එකතු වෙන්නේ කෙනා ගෞරවයෙන් යුක්තව හැම දෙනාටම ආරාධනාවන් සිද්ධ කරනවා හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා